අද අපිත් එක්ක කතාබහට එකතු වෙන්නේ කවුරුත් දන්න කියන චරිතයක්. සිදු කිව්වම අද හැමෝම දන්නවා. පුංචි තිරේ එක්ක රැඳිලා ඉන්න හැමෝගෙම ආදරණීය චරිතයක්. ඉතින් සිදු අද අපිත් එක්ක කතාවට එකතු වෙනවා. පුතාගේ නම පුතාම කියන්නකෝ. දෙච්චෙන් නෙත්ම ආකාශ්මිත. පුතා කොයි ඉස්කෝලේටද යන්නේ? ජේම්ස් කොලෙජ් ඉන්ටර්නැෂනල්. වැඩියම කැමති මොන විෂයටද? සයන්ස්. එතකොට පුතා මෙහෙම රඟපාන්න ආවේ කොහොමද? අපේ නැන්දා මේ එයා ඔය ඇඩ්ඩේම කරා. එයා එයාගේ දන්න යාළුවෙට කියලා මාව එක ඇඩ්ඩේට දාගත්තා. ඊට පස්සේ මං දිගටම මේ ඩිරෙක්ටර්ස්ලා දැකලා මං දිගටම ඇඩ් කරා. ඊට පස්සේ මට සෙල්ෆි කැමරාවක් අම්මුණාට පස්සේ දැන් අපි කරන මේ ෂූට් එක කරනකොට ඉන්න මාම කෙනෙක් ඒ ඩ්‍රාමේ කරද්දී ඇවිල්ලා තමයි අපේ අම්මාගේ ෆෝන් නම්බර් එක මගේ ෆොටෝස් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ තමයි මට මේ ඩ්‍රාමකත් අම්මුනේ. පුතා කොහොමද ඉස්සෙල්ලාම කරපු ෂූට් එකේදී මොකද දැනුනේ, කොහොමද දැනුනේ? කමර්ෂල් එකක් නේද කරේ, ඇඩ් එකක්? ඔව් ඇඩ් එකක්. මට ඉතින් ගොඩක් ලැජ්ජ හිතුණා ඒ වෙලාවේදී. බය හිතුන්නේ නැද්ද? කැමරාවට බය වුණා, දැන් නම් බය නැහැ. ලැජ්ජාවකුත් තිබ්බා. ඉස්සෙල්ලාම කරපු එක මතකද? ඔව්. මොකද්ද? මේ මත්තල ගුවන් තොටුපළ ඕපන් කරද්දි ඒක ඇඩ් එකේ හිටියේ. පුතා මේ වෙනකොට රඟපාලා තියෙන ඇඩ් වලින් කැමතිම එක මොකද්ද? එක චොකලට් බිස්කට් ඇඩ් එකක් කරා. ඒකට තමයි වැඩිපුරම කැමති ඇඩ් එක. ඒකේ ගොඩාක් චොකලට් බිස්කට් කන්න හම්බුණා එනවා. ඔව්. හා. එතකොට මේ නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද? මම කලින් ඩ්‍රාම එකක් කරා. ඒක කරගෙන ඉද්දිම මේක කර මේ 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 නාට්‍ය මාද ඒක කරගෙන ඉද්දි මේ නාට්‍ය කරන කෙනෙක් මේ ඒ ඩ්‍රාම එක මේ කරන තැනට ඇවිල්ලා මේ අපේ මාව දැකලා අපේ අම්මට කිව්වා. අපේ අම්මගේ නම්බරේ ෆොටෝ මගේ ෆොටෝස් අරගෙන මේ ඊට පස්සේ මේ එහෙට අපි ගියා. ඊට පස්සේ මාව තෝරගත්තා. ඊට පස්සේ තමයි මේ නාට්‍යයට මට මං ආවේ. මේ නාට්‍යයේ වැඩිම කැමති හිම්බණ්ඩා සීයටද, සරණටද, නැත්නම් සෝරත පොඩි ආමුදුරන්ටද? තුන්දෙනාටම. එතකොට ලොකු ආමුදුරු? යඩත් කැමති. කාටද වැඩිම බය? එහෙම කියලා මං කියනවා ඔයා ලොකු ආමුදුරන්ට බයයි කියලා. ටිකක් බයයි. රංගපාණ්ඩ ඉස්සෙල්ලා ෂූට් කරන්න ඒ ප්‍රැක්ටිස් කරනවද? රංගපාණ්ඩ ඉස්සෙල්ලා ඉතින් නැති ඒගොල්ලෝ මෙහෙම කරන්න කියනවා. ඒක කරන්න කලින් ඊට පස්සේ ඉතින් ඒක කරන වෙලාවට අපි කරනවා ඒ කිව්ව විදියටම. ඩයලොග් මතක තියාගන්නේ කොහොමද? ඩයලොග් ඉතින් මම ගොඩක් පාඩම් කරාට ඒ වෙලාවට තමයි පාඩම් කරන්න දෙන්නේ. ඒක කට් කර කර ඉතින් ගන්නවා. පුතා දැන් මෙච්චර කල් කරපු මේ මතක හිටින දෙබසක් තියෙනවද? මේ නාට්‍යෙන්ද? ඔව් මේ නාට්‍යයෙන්. හරි මොකකින් හරි පුතා කැමති එකකින්? ඇඩ් එකදී ක්ලෝගාඩ් ඇඩ් එකදී කියන්න තිබ්බා තාත්තේ අපි චීස් කොත්තු ගේමුද? එහෙම ඒක. එතකොට එහෙම මම හරි ආසයි දැන් ඔයා එක ලස්සනට කිව්වා. ඒක අර ඒ කියන විදිහටම කරලා පෙන්නන්න බල. තාත්තේ අපි චීස් කොත්තු ගේමුද? තව ඒ වාගේ දෙකක් විතර මතක් කරන්න පුළුවන්ද? දෙකක් විතර. මතකට එන්නේ නැද්ද? මතකට එන්නේ. මේ නාට්‍ය කොටස අද කරපු ටික. අද කරපු. මතක් කරන්න අමාරුයි. මතක් කරන්න එක හරි කමන්නේ. දැන් ටිකක් දැන් මෙහෙම යනකොට මේ මිනි දිගටම කට්ටිය බලනකොට පුතා ප්‍රසිද්ධ වුණා. පුතාව දැනගත්ත කට්ටිය හැමෝම මෙයා තමයි සිදු, මෙයා තමයි සිදු කියලා. ඉතින් එහෙම වුණාම ඒක ඔයාට කොහොමද දැනෙන්නේ? ගොඩක් සතුටක් තමයි. කොහේ හරි ගියාම කොහොමද?
ආනේ අර සිඳු නේද ඉන්නේ එම කියනවා. එතකොට ඔයාගේ වැඩ කරගන්න ලේසි වෙලා තියෙනවද නැත්නම් ඔයාට ඒක කරදරයක් වෙලා තියෙනවද? ලේසියකුත් තියෙනවා. අමාරුවක් නෑ. එතකොට මේ දැන් හැමෝම ගොඩක් දෙනෙක් දන්නවා එහෙම කියලා ඉන්නකොට ඉස්කෝලේදී එහෙම කොහොමද ඉස්කෝලේ ළමයි ඔයාට යාළුවෝ කොහොමද ඔයාට මොකද කියන්නේ? අනේ මේ ඊය ලස්සන කරා එම්ටි හැමෝම කියනවා. හොඳයි ගොඩක්. ඔයාට මොකද්ද ඔයාගේ ඉස්සරහා ඉදිරියේ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? දිගටම රඟපාන්න ආසාව කොහොමද ලොකු වෙලා මොකක් කරන්න දිතා? රඟපාන්නත් ආසයි. හැබැයි සයන්ටිස්ට් කෙනෙකුත් වෙනවා. එතකොට දැන් කැමතිම විෂය මොකද්ද කිව්වේ ඔයා? සයන්ස්. එතකොට සයන්ස් වලින් කොහොමද මාක්ස්? මාක්ස් 80 ගන්නට වඩා වැඩිපුර හම්බ වෙනවා. හොඳයි. ඉතින් එහෙනම් පුතා සයන්ටිස්ට් කෙනෙක් වෙන්න උත්සාහ ගන්න එක ඒක සාර්ථක වෙන්න කියලා අපි පුතාට ප්‍රාර්ථනා කරනවා. ඒකම මේ රඟපෑම හොඳට කරගෙන යන්න. ඔයාගේ යාළුවා කවුද? පොඩි සාදුටින් එක්කෙනයි, තරුදුටින් එක්කෙනයි, හිරුනිටින් එක්කෙනයි, මේ සිග්දටින් එක්කෙනයි. ඔක්කොටම හොඳට රඟපාන්න, හොඳට තව ලස්සනට රඟපාන්න ලැබෙන්න කියලා අපි ඔයාට wish කරනවා.